අයිබෝවන් හරිදී හරියටම ගෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල නිදහස් පක්ෂයේ සභාපති ධුරය යලිත් මෛත්‍රීට ජනපති විද්‍යා හා තාක්ෂණයේ සඳහා වන නොබෙදි ජාතීන්ගේ හා සංවර්ධන වෙමින් පවතින සෙසු රටවල පාලක සභා රැස්වීම අමතයි හෙරොයින් කිලෝ 45ක් සමග යුද හමුදා සමාජිකයෙකු සහ හමුදාවෙන් පැනගිය සෙබලෙකු අතනඟුවට තිස් වසරක ත්‍රස්තවාදයේ අවසන් කළාසේම කුඩු ත්‍රස්තවාදයත් අවසන් කළ යුතුයි විපක්ෂ නායක සජිත් කියයි පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිට පාස්කු ජනපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි කිරියල්ල දින 3ක විවාදයක් ඉල්ලයි පාස්කු කොමිෂන් වාර්තාවේ වඳකොත්තු වඳපෙති සහ වඳ බෙහෙත් නැහැ මුදලාලිලත් නැහැ ප්‍රහාර එල්ල කළ අයත් පසුපස සිටපු අයත් නැහැ අනුරගෙන් චෝදනා තවත් කොරෝනා මර්ධන එන්නත් ලක්ෂ 5ක් දිවයිනට එන්නත ලබා ගන්න කිසිවෙක් බය වෙන්න එපා බෝනවන රෝග සහිත පුද්ගලින් ප්‍රතිශක්තිය අඩු පුද්ගලින් දුම්බැටි මත්පැන් පානය කළ පුද්ගලින් ඇතුළු ඕනෑම අයෙකුට එන්නත සුදුසුයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි විහාර දේවාල ගම්පනත අහෝසි කරන්න හීනකින්වත් හිතලා නැහැ මම එච්චර මොඩෙක් නෙවෙයි අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි දැන් දේශීය පුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා. එය අද පස්වරුවේ රැස් වූ විධායක සභාවේ තීරණයකට අනුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේදී විධායක කමිටුව තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බවයි. හිටපු නිලධාරි මණ්ඩලයේ ඉල්ලාස් වෙලා අපේ විධායක සභාවෙන් ඒකමතිකව අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කරා. මහින්දමරණ මැතිතුමා ජේසුප සභාපතිවරයෙක් විදිහට පත් වුණා පක්ෂේ. ඊට අමතරව උප සභාපතිවරු 10 දිනක්, ලේකම්වරු 8 දිනක් ඇතුළු නිලධාරි මණ්ඩලයක් පත් වුණා. වර්තමාන නායකයා විදිහට අපේ කටයුතු කරන අපේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂේ නව නායකයා විදිහට නැවත පත් වුණා. ඒක විධායක සභාවේ ඒකමතිකව අත උස්සලා පත් වුණු නිලධාරි මණ්ඩලය අනුමත කරා. ඉදිරි කාලය තුළ සම්පූර්ණයෙන් අපි බලාපොරොත්තු වෙනවා පක්ෂය නවත ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට අරගෙන යන්න. ඒ වගේම පාස් කොමිසම පිළිබඳව අපේ පක්ෂයේ මතය අද ඉදිරිපත් කරා නිමාසිරි පාසල් මැතිතුමා විසින්. ඒ අනුව මතය පිළිබඳව ඒ යෝජනාවලිය සම්පූර්ණයෙන් විධායක සභාවේ ඒකමතිකව අනුමත කරා. ඒකින ප්‍රතික්ෂේප කරාද? ඔව් අතරම අපි ඒකේ උත්තරයක් කරුණු ප්‍රතික්ෂේප කරයි කියන කාරණය තමයි අපි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලුම දෙනා ඒකමතිකව තාම සතුටින් එතුමාව පත් කරන්න කටයුතු කළා. ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරපු කාරණේ තමයි ඊයේ මධ්‍යම කාර්යක සභාවේදී අපි තීරණයක් ගත්තා. විධායක සභාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කොමිසම ඒ කොමිසමේ වාර්තාව පිළිබඳව අපි අධ්‍යයනයක් කරලා විධායක සභාවට ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අද දවසේ ඉදිරිපත් කරා. ඒ අනුව මේ වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි ප්‍රතික්ෂේප කරනවා. ගෝලීය ආර්ථිකය තුල රටේ වෙළඳ කටයුතු වැඩි කර ගැනීමට හැකිවන පරිදි සෑම අංශයකටම නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දීමට රජයේ කැප වී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැදි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභා රැස්වීම ඊයේ පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. President and the Vice Presidents of the 14th Governing Council. නොබෙති ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කළ දා පටන් සමාජික රටවල් රසකට ප්‍රතිලාභත් වී ඇති බව මම විශ්වාස කරනවා. මා දන්නා පරිදි මේ මධ්‍යස්ථානය සමාජික රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාවය වර්ධනය කිරීම සහ විද්‍යාභිවර්ධනය සඳහා ජාතික හා කලාපීය විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන සමග සම්බන්ධතා ඇති කිරීම ඇතුළු විවිධ මැදිහත්වීම් තුළින් මේ දක්වා ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට නම් ප්‍රාදේශීය මෙන්ම
ප්‍රදේශීය තාක්ෂණය නවීන තාක්ෂණය සමග ඒකාබද්ධ වීම ඉතා වැදගත්. COVID-19 වසංගතය උද්ගත කළ අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා මෙවන විට මුළු ලෝකෙම උපාය මාර්ග හා සැලසුම් සම්පාදනය කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාවත් ඉන් වෙනස් වෙන්නේ නැහැ. වාසනාවකට වගේ වසංගත රෝග පාලනය සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර මෑත කාලීන වසංගත තත්ත්වයේ විද්‍යා තාක්ෂණය හා නවෝත්පාදන අංශයන්ට විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමේදී පරිශ්‍රකීන්ට විද්‍යාඥයින්ට සහ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ විභවතාවයන් විදහා දැක්වීමට වැඩි අවස්ථාවක් තිබෙන බව අපි නිරීක්ෂණය කළා. මෙම සන්දර්භය තුල සමාජික රටවල පොදු අවශ්‍යතා හඳුනා ගැනීමට සහ සැමට ප්‍රයෝජනවත් වන සහයෝගී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට නෑම SNT මධ්‍යස්ථානයේට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි. සමාජික රටවල වර්තමාන අවශ්‍යතාවයන්ට අනුකූලව නව චින්තනයට ඉඩ සැලසීමට හැකි අයුරින් නෑම SNT මධ්‍යස්ථානයේ සිය විශ්ව පතය පුළුල් කළ යුතු බව මම යෝජනා කරමි. Opportunity to congratulate. බුද්ධ ශාසන අරමුදලේ 85 වැනි පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වර්වේදී අරලියගහ මන්දිරයේ දීපවැත් වුණා. බුද්ධ ශාසන අරමුදලේ 85 වැනි පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වර්වේ අරලියගහ මන්දිරයේ දීපවැත් වුණා. බුද්ධ ශාසන අරමුදලේ ලේකම් රුචිර විතාන මහතා පසුගිය රැස්වීම වාර්තාව ඉදිරිපත් කළ අතර ඒ සඳහා පාලක මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. බුද්ධ ශාසන අරමුදලේ සමාජික සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය දිව්‍යාගහ යසස්සි නාහිමියන් ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් සාමනීර ආයතන පිහිටවීම පිළිබඳවද මෙහිදී පැහැදිලි කරනු ලැබුවා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ මහා භාරකාර නීතිඥ ගණේෂ් ධර්මවර්ධන, බුද්ධ ශාසන ආගමික කහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් දේශපන්තු මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහා භාණ්ඩාගාර නියෝජිත RVL උදේ කුමාර, බුද්ධ ශාසන අරමුදලේ ලේකම් රුචිර විතාන යන මහත්වරුන් ඇතුළු බුද්ධ ශාසන අරමුදලේ සමාජික සමාජිකවන් පිරිසක්ද එක්ව සිටියා. හොරණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සමග හමුදා සමාජිකයෙකු සහ සේවයෙන් පලා ගිය හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සම්බන්ධ ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන ලෙසට යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය කෙටි කාලය තුල ආරක්ෂක අංශ විසින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ මෙතෙක් කලක් වාර්තා නොවූ ආකාරයට යුද හමුදා සමාජිකින් දෙදෙනෙක් එක් අයෙක් යුද හමුදාවෙන් පලා ගොස් සිටි පුද්ගලෙක් අනෙක් පුද්ගලයා වර්තමානයේ යුද හමුදාවේ සේවය කරන සෙබලෙක් කුලී පදනම් මත ලබාගත් හමුදා රථයකින් හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් ප්‍රවාහනය කරමින් සිටියේදී අත්අඩංගුවට ගැනීම. මෙම වැටලීම පිළිබඳව අද පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. ඊයේ රාත්‍රියේදී හොරණ ප්‍රදේශයේදී මේ වැටලීම සිදු කරනු ලැබුවා. වෑන් රථයක් පරීක්ෂාවට ලක් කරා එම ස්ථානයක නවතා තිබියදී ඉන්පසුව එම වෑන් රථයේ තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 376ක් සොයාගෙන ලැබුවා. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයෝ දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වෑන් රථයක් පොලිසිය භාරයට ගනු ලැබුවා මධ්‍යම දූෂණ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින්. දැන් මේ වාහනය පිළිබඳ පරීක්ෂා කිරීමේදී මේ වාහනයේ රියදුරු ලෙස කටයුතු කළේ යුද හමුදා නිලැඳුමින් සිටි පුද්ගලයෙක්. ඒ වගේම වාහනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ භාවිතා කරන ආකාරයට අංකයක් සටහන් කර තිබුණා. ඒ වගේම ඒ පුද්ගලයා නිලැඳුමින් මේ වාහනේ පදවමින් සිටි පුද්ගලයා බවට අනාවරණය වුණා. ඊට අමතරව තවත් පුද්ගලයෙක් හිටියා. මොවුන් සම්බන්ධව විමර්ශනය කිරීමේදී මේ වාහනය පදවපු පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අයත්ව තාවකාලිකව මේ ප්‍රදේශයේ කඳවුරකට පැමිණි අයෙක් බවට වාර්තා වුණා. මේ වාහනය ශ්‍රී ලංකා යුද හමුදාවට අයිති රජයේ වාහනයක් නෙමෙයි, යුද හමුදා විසින් කුලී පදනම් මත ලබාගත් වාහනයක් බවට අනාවරණය වුණා. ඒ වගේම අත්අඩංගුවටගත් අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ පලා ගිය ලාන්ස් කෝප්‍රල්
ගුරුවරයෙක් බවට අනාවරණය වී තිබෙනවා. මෙම විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා මේ මත්ද්‍රව්‍ය සැපෙයිම සිදු කරන ලද්දේ දැනට විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන බවට සැක කරන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙක් ඉනෙක් පුද්ගලයෙක් වන්නේ විදේශගතව සිටින බවට සැක කරන රුවන් චින්තක නැමැති වැලිගම මිදිගම් ප්‍රදේශයේ පදිංචි 31 කැවිරිදි පුද්ගලයෙක් මේ පුද්ගලයා හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙක් හැටියටයි වාර්තා වෙන්නේ. ඒ වගේම තවත් එක් පුද්ගලයෙක් පිළිබඳව අපි විමර්ශන සිදු කරනු ලබනවා. වයස අවුරුදු 24ක පමණ පුද්ගලයෙක් දැනටත් ලංකාවේ සිදු එක්තරා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයෙක්. මොවුන් විසින් මේ ජාවාරම මෙහෙවා ඇති බවටයි සඳහන් වෙන්නේ. එතකොට දැන් වැලිගම යම්මාකාරයකට මේ මත්ද්‍රව්‍ය පිළිබඳ යම් කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තියනවාද කියලා සැකයක් තියෙනවා. ඒ වගේම අපරාධකරුවන් සොරබඩු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න අධිවේගී මාර්ගය උපයෝග කර ගැනීමේ ප්‍රවණතාවයක් තියෙන බවට පේනවා. ඒ නිසා අධිවේගී මාර්ගයේ ක්ෂණික මෙහෙයුම් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. සිදු මෙම සිදුවීම සම්බන්ධව දැනගත් ප්‍රතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් ඒ පරීක්ෂණ මගින් සනාතවලන කරුණු අනුව එහා සම්බන්ධ වූ පුද්ගලයාට විය හැකි උපරිම දඬුවම පවතින නීති රෙගුලාසි අනුව ලබා දීමට කටයුතු කරන ලෙස මේ සිදුවීමට අදාළ සෙබලා දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින දඹුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන සෙබලෙක් ඔහු තනිවාඩු ලබා සිටින වෑන් රථයේ රියුදුරුගේ රාජකාරී කාල සීමාව ආවරණය කිරීම සඳහා තමයි කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවක මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ වෑන් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලන රාජකාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගත් සිවිල් වෑන් රථයක්. එය භාවිතා කරමින් තමයි ඔවුන් මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව එය මෙහෙවපු අනිත් පුද්ගලයා ලෙස හඳුනාගෙන තියෙන යුද හමුදාවෙන් පලා ගිය සෙබලා මීට මාස දෙකකට ප්‍රථම යුද හමුදා සේවයෙන් පලා ගිය සෙබලෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධව මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා සමග සහයෝගයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියත් විශේෂම පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කර තිබෙනවා. මෙරටින් කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා කඩිනමින් නීතිය දැඩි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිවල ප්‍රදේශයේ පැවති 43 වන විපක්ෂ නායක ජංගම සේවයට එක්වීමෙන්. තමයි දෙන්නේ කින්නවා තමයි දෙන්නේ කිසිම එකක් නැහැ. කුඩු බොන්න මෙයක්. මගේ පුතාට රස්සාවක් ලබා දෙන්න තමයි මං ඉල්ලා සිටින්නේ. මේ ඒ බඩෝ විට සර් තියාගන්න අමාරුයි. ඇයි එහෙම කියන්නේ? මොකද බඩෝ විට ප්‍රශ්නේ කියන්නේ? කුඩු ප්‍රශ්නේනේ සර්. මේ ආවත් මේ සමීපියට පුදා හොඳට හිටියත් යාළුවොත් එක්ක කතා කරලා ටික වෙලාවක් එළියට ගියත් ඒ වලට ඇබ්බැහි වෙනවා. මට එච්චරට බයයි. එන්නේ දැන් ওই බඩෝ විට කුඩු ප්‍රශ්නේට පොලිසිය කටයුතු කරන්නේ නැද්ද? එන්නේ නැහැ සර්. ඇවිල්ලා අල්ලගෙන යනවා. ටිකක් දුරට ගිහිලා කීයක් හරි දුන්නම අත්හරිනවා. කුඩු වෙනදාම අද කවුරු බලයට පත් වුණත් බොහොම ප්‍රචලිත දෙයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. කොච්චර ඇල්ලුවත් වැඩි වෙනවා. සමහරෙකුට තරක කරන්න පුළුවන් කුඩුකාරයා එළිය හිටියට වැඩිය ඇතුළට ගියන් පස්සේ බිස්නස් එක වැඩි වෙනවා. විනය ශක්තිමත් අනිකුත් රටවල් බොහොමයක කුඩු වෙලඳම් කරන අයට කරන්නේ මොකද්ද? නිර්ව්‍යාජ විනිවිද භාවයෙන් යුක්ත වූ අධිකරණ පද්ධතියක් තුළ උසාවියකින් චෝදනා ඔප්පු වුණොත් අනිවාර්යෙන්ම මරණීය දඬනය තීන්දුවයි. මේ මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරිකයෝ තමයි රට වනසන්නේ. කුඩු ව්‍යාපාරයක් නෙවෙයි. අද තියෙන්නේ කුඩු ත්‍රස්තවාදයක්. 30 වසරක කුටි ත්‍රස්තවාදය ඉවර කරාසේම කුඩු ත්‍රස්තවාදය අවසන් කරන්නටත් අපිට සිද්ධ වෙනවා නිර්භීත පියවර රසක් ගන්න. රට ගොඩනගන්නට නම් රට ආරක්ෂා කරන්නට නම් අපිට සිද්ධ වෙනවා කුඩු ජාවාරම විනාශ කරන්න දැඩි තීන්දුව ගන්න. හැබැයි ඒක කොන්දේසියක්ම ස්වාධීන අධිකරණයක් තියෙන්නට ඕන. උසාවි පද්ධතිය නිර්ව්‍යාජ වෙන්නට ඕන. යම් කිසි අධිකරණ පද්ධතියක් වැරදි ආකාරයට ක්‍රියාත්මක වෙනවද ඒ වගේ අධිකරණ පද්ධතියක් තුල කිසිම දවසක අපිට බෑ මරණීය දඬනේ ක්‍රියාත්මක කරන්න. මම මේ අපේ රටේ අධිකරණ පද්ධතිය ගැන කිව්වා නෙවෙයි මම මේ සාමාන්‍යයෙන් සමස්තයක් හැටියට කියන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් අද නීතිපතිවරයා වෙත ලබා දී තිබෙනවා. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා. එෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් මේ සඳහා දින තුනක විවාදයක් ඉල්ලා සිටියා.
ජනාධිපතිවරයා වෙත බාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දපුලත ලිවේරා මහතා වෙත යොමු කර තිබෙනවා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිකුප්ත රෝහණදීර මහතා විසින් අද පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේදී වාර්තාව බාර දෙනු ලැබුවා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා. අප්‍රේල් 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂ කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සභාවේ විශේෂ අවසරය ඇතුව සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවත් රටත් බලාපොරොත්තුෙන් සිටපු මේ වාර්තාවත් අපේ රට පාස්කු ඉරිදා දින තතිගන්වමින් විනාශකාරී ලෙස සිදු වූ මහා විපතට පිළියොන්ද පරීක්ෂා කරන ලද කොමිෂන් සභා වාර්තාව මෙලෙස සභාවේ ගරු කථානායකතුමා මගින් රටේ දැන ගැනීම සඳහා නිදහස් කරන ලෙස අපිට දින තුනක විවාදයක් වුණ මේ වාර්තාව ගැන ගරු කථානායකතුමනි. ඒක පක්ෂ නායකලා සීමිත කතා. දින තුනක මේ වාර්තාව ගැන අපේ සභානායකතුමා යම් යම් කරුණු කිව්වා. ඇත්ත වශයෙන්ම අතපසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ. නෑ ඒක අපි විවාදයේදී ගන්නේ. බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ. විවාදයේදී ඒක ඔබතුමා. ඒක නෑ ඔබතුමා පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. අතපසු වීම ගැන විතරයි තියෙන්නේ. ඒක පක්ෂ නායකලා සීමිත කතා බහ කරලා විවාදයේදී ගනිමු. මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා. ඒක අලුතෙන් ඉල්ලන දෙයක් නෑ. අපි සූදානම් ඒ විවාදය දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සීපත් කරන්න කියලා ගරු කථානායකතුමාට මතක් කළා. අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නෑ. අපේ විවාදය ඔබතුමා සමග සාකච්ඡා කොට දින නියම කරගන්න. පාස්කු ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පාර්ශ්ව රැසක් චෝදනාවලින් නිදහස් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටිනවා. වඳ පෙති මිශ්‍ර කරපු කොත්තු තියනවා කිව්වා. අපි බලාගෙන හිටියා වාර්තාවෙන් කොත්තු මුදලාලි එළියට එනවා. හැබැයි කොත්තුව කර සඳහනක්වත් නැහැ. කාන්තාව වඳ කිරීම සඳහා ඇඳුම් මිකුණන කඩ තියනවා කිව්වා. අපි බලාගෙන හිටියා කඩේ නම බ්‍රෑන්ඩ් එක මුදලාලි කවුද කියලා එළියට එනකම් වාර්තාවේ එහෙම එකක් නැහැ. ඊළඟ කිව්වා සිංහල ගැබිණි මව්වරු වඳ කිරීම සඳහා දොස්තරවරු හිටියා කිව්වා. අපි බලාගෙන හිටියා ඒ දොස්තරලා මේ වාර්තාවෙන් එළියට එනකම්. දැන් එහෙම සඳහා මේ වාර්තාවේ නේ කොහොමද සඳහා මේ වාර්තාව ප්‍රහාරකයන් සංගවල ප්‍රහාරකයන්ගේ උඩින් ඉන්න අය සංගවල ප්‍රහාරකයන්ගේ දේශපාලන අරමුණ සංගවල ප්‍රහාරකයන්ගේ අලගිය මුලගිය තන සංගවන අර අත්තරීම පිළිබඳ විතරක් වරද ඉස්මතු වෙන ප්‍රහාරකයන් සෞග දේශපාලන යට ගහන වාර්තාව බෝටපත් වෙති. මේ පාස්කු ප්‍රහාරයේ වාර්තාව යම් යම් පිටු ගලෝලා යම් යම් නිර්දේශ කුඩුබක්කියට දාලා යන්නට තමයි රජයේ සැරසුනේ. ඒ වගේම යම් බලවේග අද බය වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණයක් ඉෂ්ට නොවුනොත් කාර්ඩිනල් උන්වහන්සේ කිව්ව පරිදි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරොත් මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ කවුද මොලකාරයා කියලා අනිවාර්යයෙන්ම හෙළි වෙනවයි කියන බියෙන් අද ඒගොල්ලන් කටයුතු කරනවා. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා. COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද පස්වරුවේ කඩුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට රැගෙන එනු ලැබුවා. අනතුරුව අදාළ එන්නත් තොගය අද පස්වර 3:30ට පමණ මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙන එනු ලැබුවා. එහිදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් එන්නත් තොගය බහර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත බහර දෙනු ලැබුවා. මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 510ක මුදලක් වැය කරා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා එම ගෙවීම සිදු කරලා ලබා ගත්තේ. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා තව සතියක පමණ කාලයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල ඔස්සේ ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් අපේ රටට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. ලංකාවේ අවුරුදු 18ට වැඩි එන්නත් ලැබිය යුතු කාණ්ඩයේ සියලුම දෙනාට එන්නත් ලැබීම අප රජයක් හැටියට තහවුරු කරනවා.
සඳහා ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන් සැපීම අනුව කෙසේ නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට අපි කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීමට කටයුතු කරනවා. මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5ත් අපි ඍජුවම පළවෙනි වටයේදී ලබා දීම සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එන්නත් ලබා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කිසිම අවස්ථාවක මේ ඖෂධ නිෂ්පාදනය කරපු පර්යේෂණ ආයතන හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරු හෝ කිසිම කෙනෙක් කොහෙවත් කියලා නැහැ. මත්පැන් පානය කිරීම හෝ දුම් පානය කිරීම යන පුරුදු පැවතීම එන්නත ලබා ගැනීමට යම් කිසි විදියකින් බාධාවක් කියලා. එන්නත ලබා ගැනීමට බාධාවක් විදියට තියෙන්නේ යම් කිසි දවසක කෙනෙකුට රෝහලකට ඇතුල් වීමට තරම් ඉතාමත්ම දරුණු තත්ත්වයේ ආසත්මිකතාව ඇති වෙලා තියෙනවා නම් ඖෂධයකට හෝ ආහාරයකට ඒ වගේට එන්නත් ලබා දීමේදී ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම ගර්භිණී අවස්ථාවේදී සහ මෞඛ්‍යර දෙන මුල් මාස 6දී අපි එන්නත ලබා දෙන්නේ නැහැ. අනිත් හැම අවස්ථාවකදීම එන්නත ලබා ගැනීම කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන්. ඒක නිසා අපි සියලුම දෙනාගෙන් ඉල්ලා හිටිනවා තමුන්ගේ මොන විදිය පුරුදු තිබුණත් එන්නත ලබා ගැනීමෙන් වළකින්න එපා. එන්නත ලබා ගන්න කිසිම පැකිලීමක් බයක් වෙන්න එපා. මේ එන්නත ඉතාමත්ම ආරක්ෂාකාරී විදියට ලබා ගන්න පුළුවන් එන්නත. COVID-19 රෝගයෙන් වැඩි වශයෙන්ම මිය යන්නේ වගේම සංකූලතා ඇති වෙන්නේ බොන ඕන රෝග තියන අය. ඇත්ත වශයෙන්ම මේ එන්නත විශේෂයෙන්ම ලබා දිය යුත්තේ ඒ අයට. බොන ඕන රෝග තියන ඒ වගේම ඒවා සංකූලතා තියන ඒ වගේම නොයෙක් විදිය ප්‍රතිශක්තිය අඩු තත්ත්වයන් වල ජීවත් වෙන අය. විශේෂයෙන්ම මේ එන්නත ලබා ගත යුතුයි. කිසිම විදියකින් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගන්න හොඳ නැහැ. බයක් වෙන්න ඕනේ නැහැ. මේ එන්නත ඒක ලබා ගැනීම සුදුසු ඒ වගේම ලබා ගත යුතුයි. බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසප්ටි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඉන්නකන් බෞද්ධ විහාර ගම් දේවාල පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ, කරන්නෙත් නැහැ, හීනෙන්වත් හිතලවත් නැහැ. මම කිව්වේ ඒ උන්වහන්සේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තීර නීති රාශියක් කඩාවැටෙන ඉඩ තියෙනවා. ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩාවැටෙන්න කියලා. මේ රටේ පුළුවන් ද සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති කියන්න? මම එච්චර මොඩේ නෙවෙයිනේ. ඉන්දා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඉන්දා මම තාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා එවැනි අදහසක් නෙවෙයි ඒකෙන් ගම්මවන්නේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශයේ මිනිමාවර පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ දහවල් පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.